son of Abraham. Let us receive the words. Hare. ප්‍රශ්න තිබ්බත් අහන්න. විදුලි උපකරණයක ආනයනික වටිනාකම 5000යි 112යි වස්තු 5000 වැඩි කිරීම 112 දොළොස්සරක් 560යි රුපියල් 600යි. උදේ ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේ මේක ලකුණු දෙක ගානේ දානකොට මෙහිම දෙකකට කැඩිලා යන ඒවට ලකුණු දෙක ඉන්නේ මෙතනට 1යි මෙතනට 1යි वर्गमूल දැන් අපි දැනගන්න ඕනේ එන 169 දීලා තියෙනවනේ 169 පාවිච්චි කරලා මේ 1.69 හදාගන්න. මම ලියනවා මෙහෙම. 169 බෙදීම 100. මේක 100ෙන් බෙදෙනවා 1.69ක් වෙනවනේ පුතේ. එතකොට 169 වර්ගමූලය 100ත් වර්ගමූලය තමයි එන්න ඕනේ. 169 වර්ගමූලය අපිට දෙනවා 13. 100 වර්ගමූලය 10 බෙදුවාම 1.3. අවසාන උත්තරේ විතරක් තිබ්බත් ලකුණු දෙක දාගන්න. මේකට දෙකයි මේකට දෙකයි. ඊළඟට x12 පුතේ අපිට ලියන්න පුළුවන් x ඍණ 20. x ධන x ඍණ 20 ඔය දෙන එකතු කළාම සමානයි අංශක 90යි කියලා. එහෙම නැත්නම් මෙතන ධන 90ක් දැම්ම නම් සමානයි 180යි කියලා. 2x සමානයි 90 ධන 20. 2x කියලා කියන්නේ 110යි. දෙපැත්තට දෙකෙන් බෙදුවාම තේ x සමානයි 55. x සමානයි 55ට අපිට එක ලකුණක් දෙන්න පුළුවන්. මේක හරි එහෙම නැත්නම් සුදුසු සමීකරණයක් ධන 90 සමානයි 180 ඔය වගේ මොනවා හරි ලියලා නියෝග හදාගන්න පුතේ ඒ ලියලා තියෙන එකට ලකුණක් දාලා ඊළඟට 5 වෙනි එක පුතේ 0.45 ප්‍රතිශතයක් කරන්න කිව්වොත් අපි 100ෙන් වැඩි කරමු වැඩි කළාම ඔයාල ලැබෙවි 145 මහරගම යන වචනේ අකුරු ඒකෙදි අපි මේක නිකන් ලියලා බලුවොත් එක අකුරක් එක වතාවක් විතරනේ අරනේ මම ලියුවා එතකොට NA කියලා කියන්නේ කිව්වේ 5 ඉතින් මෙතනත් ඒ වගේ මේකට 2යි මෙතන නම් පුතේ අවසාන උත්තරේ තිබ්බා ලකුණු දෙකම දෙන්න හදිසිය මේක ලියන්න නැතුව මේක විතරක් ලියලා නම් ඉතින් ලකුණු එකක් තමයි දෙන්න වෙන්නේ ඊළඟට 7 වෙනි එක පුතේ y ඍණ 5 වර්ගය එක්කෝ y ඍණ 5 ව දෙකක් ලියලා වැඩි කළ හැකි පුතේ එහෙම නැත්නම් අපි දන්න මේ ප්‍රසාරණය පළවෙනි පදේ වර්ගය ඍණ පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන අවසාන පදේ වර්ග පස්සරක් 2 10යි y 25 අවසාන උත්තරේ කියනවා නම් ලකුණු 2 ඊළඟ එක 10.3 වැඩි කිරීම 0.0.7 දශම ගැන හිතන්නේ නැතුව නිකන් වැඩි කරන්නේ 7 වරක් 3 21 7
දශම ස්ථාන තියන්න ඕනේ තුනක් උඩට. තුනක් තිබ්බා බුලට කිව්වක් දැන්. හරි. ඊළඟට x වල දෙවෙනි බලය. x වල දෙවෙනි බලය කියන්නේ x අකුරු දෙක. බෙදීම 6 9යි y. බෙදීම x. බෙදෙන බෙදෙනේව අපි සුළු කරමු. x ට x බෙදෙනවා. 3ෙන් බෙදෙනවනේ 3 වරක් 2යි 3 වරක් 3. උඩ 3ේ ඉලක්කමක් තියනවා x තියනවා y තියනවා. බෙදීම 2 තියෙනවා. ඊළඟට 10. සමා චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන ලියන ලද ප්‍රකාශන වල හිස්තැන් පුරවන්නලු AD සමාන්තරයි BC. එනා ඊළඟට කියලා ලියන්න ඕන පුතේ AD සමානයි BC නේ. AD සමානයි BC. දීලා තියෙන එකේ බැලියන්න. සමාන්තරාශ්‍රයක් හේතු විදිහට වාලා ලියන්න ඕනේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා මේක ලකුණු 1යි මේක ලකුණු 1යි ඊට පස්සේ 11 වෙනි එක පුතේ एक क्या लघु पहे पादेट एकसिय विसिपाह दाना हातर उते में हातर डा लघु नहीं है में आठ इतरा लघु दिए नहीं है में प्रकाश ने आप ही उत्तरे वाग नहीं लघु पहे पादेट एकसिय विसिपाह है ना लिया ना पहे बाले आप भी दिए एकसिय विसिपाह में पैतर पहे बेदला बेदला बालन ना पहे वा तुनाक के दाना हातर है එතකොට මෙයාගේ උත්තරේ වෙන්නේ මේ දෙන්න සමාන වුණාම දර්ශකය 3 ධන 4 7 එතකොට මේ 125 ලඝු ගණකේ 3යි කියලා හොයාගත්තට 1යි 7 ගත්තට ලකුණු 1 දුලොස්සෙනි නේද x වර්ගයේ ඍණ 2යි y x වර්ගයේ කියන්නේ x වැඩි කිරීමේ ඍණ 2යි y එතකොට x කියලා කියන්නේ ඍණ 3ලුනේ ඔයාලා කැමති විදිහට ආදේශ කරන්න ඍණ 2 වැඩි කිරීම y කියලා කියන්නේ පුතේ 2 3 වරක් 3 9යි ඍණයි ඍණයි ධන 2 වරක් 2 4යි 9න් 4ක් ගියාම 5යි සුදුසු නිවැරදි ආදේශය කර ලකුණු 1යි පුතේ. සමහර විට මේ වර්ගය කියලා ලියලා තියෙන ගැටලුවක් නැහැ. 5 ගත්තට ඊළඟ ලකුණු 1. දැන් ඔයාලගේ මම නිකන් ඔයie ලකුණු දාගෙන යනවා නම් කියන්නේ නැහැ පුතේ. දැන් ඔයාලා পেපර් ක්ලාස් එකේ හිටියානම් හිටිය අයට තේරෙන්නේ නැති මම ඔය ලකුණු හැම වෙලේම දැම්මේ ওই විදිහට. ඕක තමයි සාමාන්‍යයෙන් ලකුණු දෙන පිළිවෙල මේ O level পেපර් එකට උනා. අපි ඒකට තමයි පුරුදු වෙන්නේ. රූපේ වර්ගඵලයේ සොයන්න. Taman tamanට අවංකව ලකුණු දාගන්න. වැරදි නම් වැරදි ඉතින්. ආයෙත් ඉතින් මොකද වැරදි නම් වැරදි දාලා රතු පෑනෙන් හදාගන්න. නඩු ගන්න නෑ නේ ඔකට. වැරදි නෑ කියලා. ත්‍රිපීසියමක වර්ගඵලය කියන්නේ භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ඒ දෙන්න අතර ලම්බ උස භාගයේ ගුණ කිරීම 10යි 6යි 16යි 7යි 2 වරක් 1යි 2 වරක් 8යි 8 වරක් 7 56යි වර්ග සෙන්ටිමීටර අවසාන උත්තරයේ ලකුණ අයවලට තේරෙන්න ඕනේ මේ වගේ නිවැරදි සුළු කිරීමකට එක ලකුණ ඊළඟට 14 මුදේ අපිට කියනවා මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්නලු x වර්ගයේ ඍණ 16 කියන්නේ ඇත්තටම ඍණ 4 වර්ගයේ නිකුතේ 16 කියලා කියන්නේ. ඒතකොට මේක අපිට ලියන්න පුළුවන්
x ऋण 4 එක තියෙන එක අනිත් එක වර්ග දෙකක අතරේදී x ධන 4 ඔය හිස්තැනට ලකුණක් හම්බෙන්න ඕන ඊළඟට 4 ඍණ x වල වර්ගය x ඍණ 3 ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙම එකක් a ඍණ b වල වර්ගය කිව්වත් b ඍණ a වල වර්ගය කියලා කිව්වත් එකම උත්තරයක් තමයි එන්නේ එකම දෙයක් එන්නේ එහෙනම් මේක මම පාවිච්චි කරනවා මෙතන 4 ඍණ x වල වර්ගය කිව්වත් x ඍණ 4 වර්ගය කිව්වත් දෙකම එකයි මෙතන එනවා x ඍණ 2 මොකද එහෙම මම ලියාගත්තේ මෙයත් එක්ක සම්බන්ධ වෙලා යන්න පුතේ එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ පුතේ එකිනෙකට වෙනස් පදවල සාධකවල විශාලම බලවල ගුණිතය x ඍණ 4 ගත්තොත් එයාගේ විශාලම බලය වෙන්නේ පුතේ x ඍණ 4 වර්ගය x ධන 4 නම් ඉතින් එහෙමම ලියන්න වෙන වෙන විදිහක් නැහැ x ඍණ 3 එහෙමම ලියලා දාන්න වෙනවා අපි මෙහෙම දෙමු ලකුණු මේ කුඩා පොදු ගුණාකාරයට එකක් දෙන්න මේ හිස්තැන් දෙකෙන් එකක් හරි හරි නම් ලකුණු එකක් දෙන්න එකක් හරි හරි නම් ලකුණු එකක් දෙන්න දෙකම හරියන්න ඕනේ නැහැ මමන්ට අවශ්‍ය දේවල් ලියා ගන්න. ඔයාලා තමයි දන්නේ මොනවාද අපි මේකේ ලියා ගන්න ඕන දේවල් කියලා. ඊළඟ 15. x බෙදීම 4 x ඍණ 1 බෙදීම 5 එතකොට පුතේ මේ ප්‍රකාශනයක් කියන හැම වෙලේකම අපි වරහණක් දාගන්නවා. දාගෙන පොදු හරයට ගමු. 4 වරක් 5 20යි 20ට ගියමු. මෙයා 5 ගුණ කරනවා. මෙයාව 4ෙන් ගුණ කරනවා. මෙයාව 4ෙන් ගුණ කරනවා. එතකොට මෙතන පුතේ යට එනවා 4 වර 5 20යි 20 ගැටලුවක් නැහැ නේද ඔතන මේ දෙන්න ගුණ කළාම 5 x ඍණ 4යි x ඍණ 1 5 x මේ දෙන්න ගුණ කළාම ඍණ 4යි x ඍණයි ඍණයි ගුණ කළාම ධන 4 වරක් 1 4 ඒක ඍණයි ඍණයි ධන කරන්න අමතක වෙයි නැත්තම් වරහන දෙන්නේ නැත්තම් මේ දෙන්න අඩු කළාම 1x ධන 4 බෙදීම 20 අවසාන උත්තරයට ලකුණු 1යි සුදුසු පියවරක මේ වගේ පියවරකට ලකුණු 1යි ඔය වගේ එකක් හරහා එපෑ යන්න දැන් මම කියන්නේ ඔයාලා මොනවා හරි පියවර කියලා උත්තරේ හරියට ඇවිල්ලා තියෙනවා නම් ලකුණු දෙකම තියෙනවා ඊළඟට අපිට කියන රූපයේ දැක්වෙන තොරතුරු අනුව A හා B සොයන්න. අපි ඒක රූපෙන් හොයමු මේක ලේසි. A හා B සොයන්න. හරි. එතකොට පුතේ ඒ වෙලාවේ අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔයාලට පේන්න ඕනේ මෙයා විස්කම්බයක් නේ පුතේ. විස්කම්බයක් නම් මෙතන මේ a වල කෝණය අංශක 90ක් වෙන්න ඕනේ පුතේ අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් නිසා අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් නිසා දැන් ලකුණු 1යි පුතේ අංශක 90 ලිව්වා නම් ලකුණු 1යි හරි
ඊළඟට මම අනිත් එක මෙහෙම කරනවා බලන්න ඔයාලට පේනවද කියලා මම මේ පෙන්නන ලක්ෂ දෙකෙන් තමයි මේ b කියන එක කේන්ද්‍රයට මේ වෘත්තයට ඇඳලා තියෙන්නේ එතකොට මේ ලක්ෂ දෙකෙන්ම කේන්ද්‍රයට ඇඳලා තියෙන කෝණය තමයි මම මේ නිල් පාටින් පෙන්න ඊට පස්සේ එහෙමනම් මේ b කියන මේ කෝණයයි පුතේ මෙතන කේන්ද්‍රයේ උඩ පැත්තට තියෙන මේ කෝණය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඇයි පුතේ මේ උඩ පැත්තට මේ තියෙන කෝණය වෙන්නේ මේ මම මේ ලකුණු කරපු කෝණයෙන් භාගයක්. එහෙමනේ වෙන්න ඕනේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක්. එතකොට මේ මම මේ නිල් පාටින් ලකුණු කරපු ලොකු කෝණය යගේ වෙන්නේ පුතේ 180ට එකතු කරන්න ඕනේ 50ක්. එතකොට ඔයාලට එනවා මෙතන 180යි 50යි කියන්නේ පුතේ 230ක් කියලා. 230. එතකොට මෙයා 230 නම් මේ B වල අගේ වෙන්නේ පුතේ A කියන කෝණයෙන් භාගයයි. ඒ කියන්නේ අංශක 115. අංශක 115. එතකොට B 115 දාලා තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා පුතේ ලකුණු තව එකක් දාගන්න. හරි. දැන් අපිට කියනවා පුතේ ඊළඟ එක එකට 800 පරිමාණයටලු මේක ඇඳලා තියෙන්නේ පුතේ එකට 800 එකට 800 කියන එකේ තේරුම සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 800ක් දැක් වෙනවා පුතේ සෙන්ටිමීටර් 800ක් කියලා කියන්නේ මීටර් 8 එහෙමනේ එකකින් 8ක් දැක් වෙනවා කියන එකයි තේරුම එනක් පොඩි AB කණුව සෙන්ටිමීටර් 5යි ලුතුද එහෙමනම් එකකින් 8ක් නම් පහකින් කියන්නේ 8 වරක් 5 40යි මීටර් 40ක් කියලා ඔයාලා දාලා තියෙන්න ඕන තව ලකුණු දෙකක් හම්බෙන්න ඊළඟට 18 18 වෙනි එකේ කියනවා පුතේ 3y ඍණ 2x සමානයි 6. එතකොට මේ කියන රේඛාවේ අනුක්‍රමණය යන්තම් කඩ යහනවා පුතේ අනුක්‍රමණ යන්තම් කඩ හොයන්න මේක අනිවාර්යෙන්ම y සමානයි mx ධන c විදියට ලියලා තියෙන්න ඕනේ. කියන y උත්තර කරලා තියෙනවා. මෙයා මෙහෙට මාරු 3y සමානයි ඍණ 2x මෙහෙට දැම්මහම ධන 2x ධන 6. උවමනාවෙම මම මේක ඉස්සරහින් ලිව්ව පුතේ. එහෙමනේ සාමාන්‍යයෙන් මේක ලියන්නේ. ඊළඟට දෙපැත්තම 3ෙන් බෙදනවා. බෙදුවාම පුතේ මේකේ y එනවා. මේක බෙදෙන්නේ නැහැ භාග විදිහට තියන්න. 6 3ෙන් බෙදනාම 2යි කියලා එනවා. දැන් y යුක්ත වුණා. y යුක්ත වුණා කියන්නේ මේක අපිට හැරුණා y සමානයි mx ධන c ආකාරයට. එහෙම හැරුණා නම් පුතේ මෙතන අනුක්‍රමණය කියලා කියන්නේ. අනුක්‍රමණය කියලා කියන්නේ m. m කියලා කියන්නේ පුතේ x ඉස්සරහා තියෙන ඉලක්කම 3න් 2යි. ඊළඟට අන්තඛණ්ඩය අන්තකණ්ඩේ කියන්නේ c y අක්ෂයේ කැපෙන දැන ඒ කියන්නේ මෙතන තියෙන එක දෙක. ඒකට ලකුණු හම්බෙන්න ඕනේ දෙකක්. පොඩක් අහගන්නකො මේකට එකයි මේකට එකයි. දැන් සමහරු මේවා මුකුත් නැතුව පොඩක් උත්සාහ කරලා සමීකරණේවත් හදලා තියනවනම් මේ හරියට පුතේ මුකුත් හදලා නැහැ සමීකරණේ හදලා තියෙනවා. ලකුණු එකක් දාගමු. එන්නේ මෙතන හදලානේ තියෙන්නේ. එතකොට හරි විදිහට ඇවිල්ලානේ තියෙන්නේ. එක ලකුණක් දාමු හැබැයි දෙකම දාන්න බෑ. මේ මම මේ සාකච්ඡා කරන එකේ අරමුණ පුතේ තමන්ගේ වැරදි නම් හදාගන්න එක හදාගෙන ලකුණු දාගන්න එක නෙමෙයි
හදාගෙන අඩුපාඩු බලා ගන්න එක තමයි වැදගත්. ඊට 19 මේක වැඩේ අවසානයේ මම එවන අපතේ Google Form එකක්. මම ඔයාලට දෙන්නම් තව ටිකකින්. ඒකට මට ලකුණු ටික දාලා එවන්න. බලමු මේකේ මෙතන කියනවා AB 16 එතකොට මෙයා මෙහෙම ලම්බයක් ඇඳලා තියෙන්නේ ලම්බයක් ඇඳලා මේක වෙන් වෙනවා සෙන්ටිමීටර් 8යි 8යි කියන ඊළඟට කියන CD සෙන්ටිමීටර් 4යි මේ මේ කෑල්ල මේ කෑල්ල 4යි එහෙමනම් අපෙන් අහනවා පුතේ වෘත්තයේ අරය ගණනය කරන්නලු අරය ඉතින් අරය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් නේ අරය මේකත් අරය ඇත්තටම මෙතන ඉන්න මෙතනට මේ කොළ පාටින් අදින එකත් අරය තමයි මෙහෙට ඇඳන එකත් අරය ත්‍රිකෝණයක් හැදෙන විදිහට තමයි හදාගන්නේ බලන්න මේක වෙනස් ගන්න මේක මම ආර් කියලා ගන්නවා අරය ඊළඟට මෙන්න මේ දිග පුතේ මේ දිගත් හොයලා දාගන්න යන්නේ මොකද පයිතගරස් දාන්න යන්නේ මේ දිග ගන්න පුළුවන් මෙතන ඉඳලා මෙතනට ආරේණි පුතේ R නේ R වලින් අඩු කරන්න ඕනේ හතරක් R ඍණ හතරක් මේක ඇල්ලා R ඍණ හතරක් දැන් මම කරන්න යන්නේ මේ මෙතන තියෙන ත්‍රිකෝණෙට පයිතගරස් ප්‍රමේය දාන්න යන්නේ පයිතගරස් සම්බන්ධය 11 ශ්‍රේණියෙන් තියෙනවා ඒක පයිතගරස් ප්‍රමේය කිය මෙන් අපි දානවා පුතේ පයිතගරස් ප්‍රමේය මේකට කර්මය කියන්නේ ආර්ණි කර්ණයේ වර්ගය සමානයි අනිපාදයේ වල වර්ගවල එකතු මේ ප්‍රකාශනයක් වෙනකොට අනිවාර්යෙන් වරහන දාන්න ඕනේ ආර් වර්ගය ඉතින් මේකේ මම පාවිච්චි කරනවා ඒ ඍණ b වල වර්ගයේ ප්‍රසාරණය මේ වර්ගය ඍණ 2 ab ධන b වර්ගයේ කියන ප්‍රසාරණය පළවෙනි පදේ වර්ගය ඉන්න පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන අවසාන පදයේ වර්ගය අටේ වර්ගය අපි දන්නවා 64 බව r වර්ගය r වර්ගය 8යි r 16යි 64 r පද ටික ඔක්කොම මෙහෙට ගියන ඉන්න 8යි r r ගත්තාම ධන 8යි r නේද කනේනවා 80 මේ දෙන කැපෙනවා 8යි r සමානයි 80යි දෙපැත්තම අටෙන් බෙදුවා නම් ඉතින් r සමානයි 10යි බොහෝ දෙනෙක් වරද්දලා ඇති මේ ගන්න දැන් ලකුණු අවසාන උත්තරේ එකයි පිටේ අඩුම ධර්මයේ මේ පේරිය දීලා තිනවා නම් අපි ලකුණු එකක් දෙන්න මේ වැඩේ අවසානයේදී මම එවනවා මෙන්න මේ ලින්ක් එකක් එවනවා පුතේ ඒ ලින්ක් එකේ තියෙයි Google Form එකක් පුතේ හරිද
මෙන්න මෙහෙම ඒ link එකට ගියා මෙහෙම එකක් ඒ වාලට එතන ඔයාලා කරන්න ඕනේ මෙතන ඔයාලා නම සහතිකයේ සඳහන් කළ යුතු ආකාරයෙන් නම ලියන්න නම ලියලා මෙතනින් ඔයාලා එන පන්තිය තෝරන්න online class නම් online class ඈ ඊට පස්සේ මෙතනින් ඔයාලා ප්‍රශ්න පත්‍රය කරපු දවස් තියෙනවනේ අන්නේ මේ කැලෙන්ඩරේ වගේ එක ක්ලික් කරාම තෝරලා දාගන්න පුළුවන් ඒතොල් ලේසිනේ ඒක දාන්න ඊට පස්සේ මෙතන ගිය වෙලාව පැය දෙකක් දෙකම ගියාද පැය එකයි විනාඩි කීයක් ගියාද ඒ කියන එක දාන්න ඊළඟට පුතේ එකේ ඉඳලා 25 වෙනකම් ප්‍රශ්නවල ලකුණු මෙතන තියෙන්න ඕනේ 50 එන්න ඕනේ 50 හෝ ඊට අඩු ගානක් එන්න ඕනේ මේක එහෙම එන සම්පූර්ණ ලකුණු ගාන මෙතනට දාන්න ඊට පස්සේ අපේ දිග ප්‍රශ්න පහ තියෙනවානේ මේ එකින් එකට ඔයාලට ආපු ලකුණු ටික මේ එකින් එකේ දාන්න ඕන හරිද දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්‍රේ මුළු ලකුණු ටික මෙතනට දාන්න ඕන දාලා ඔයාලා මේක මට සබ්මිට් කරන්න එතකොට අද වෙනම කුක් කරන්න ඕනේ එකපාරක් සබ්මිට් කළාම ඇති ඒක සබ්මිට් කළාම ඔයාලට මැසේජ් එකක් ලැබෙයි මට ලැබුණා කියලා එතකොට හරිය ඒ ටික දාලා තියලා මට එවන්න ඕනේ වැඩේ ඉවර වුණාට පස්සේ ඊළඟට කියන අපතේ මිනිසුන් තිදෙනෙකුට දින 8කදී කරන්න පුළුවන් වැඩක් තියනවලු එමෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් ඒක දෙකෙන් වැඩි කරනවා දින 6කදී අවසන් කරන්න මිනිස්සු කී දෙනෙක් ඕනද ප්‍රතිලෝම සමානුපාත ගණන් නිකුතේ ඉන්නේ එහෙනම් මෙහෙම ගුණිතේ තමයි සමාන කරන්නේ x ගුණ කිරීම 6 සමානයි මේ ටිකේ ගුණිතේ 3 ගුණ කිරීම 8 ගුණ කිරීම 2 6x එන්නයි මේක වැඩි කරගන්න නැත්තම් මොකද කියන්නේ ඔයාලා නැත්තක් ඒක ඒකට ප්‍රශ්නයක් නැහැ 6 බෙදන්න බෙදුවාම 3 වරක් 2 6යි 6ට 6 ගිහිලා 8 ඉතුරු වෙනවා උත්තරේ මොකද මිනිසුන් 8 මිනිසුන්ට අවසාන උත්තරේ දෙකක් උනායි මේ වගේ සුදුසු තැනකට සුදුසු පියවරක් ලියලානේ හදලා තියෙන්නේ ඒ පියවරක් හරිනම් තව එකක් ලකුණක් දාන්න ඊළඟට 21 සාධක සොයන්නලු x වර්ගය ඍණ ax ඍණ bx ධන ab චලෝ ඔයාලා බලන්න ඕනි පුතේ ඔය තියෙන විදියට පද දෙක දෙක අරගෙන මේකේ සාධක වෙන් කරන්න පුළුවන් ද කියලා මොකද පද හතරක් තියෙන ප්‍රකාශනයක් නේ පුතේ මේ තියෙන්නේ පද දෙක දෙක අරගෙන අපි බලමු පොදු සාධක වෙන් කරන්න පුළුවන් ද කියලා මෙතනින් x ගත්ත හැටි x අකුරු දෙකෙන් එකක් ගත්තාම එක x අකුරක් මෙතනින් ඍණ a ඊළඟට මෙතනින් අපිට ගන්න පුළුවන් වරහන ඇතුළට x ඒ වරහන ඇතුළට x නා x නේ තියෙන්න ඕනි පුතේ ඒතර වරහන ඇතුළට x යනකොට ඍණ b වරහණෙන් එළියට මේ තියෙන ඍණයේම මෙතනට දාන්න ගුණ කළාම ගන්න හරියට x ඍණ a එක වරහනකට x ඍණ b අනිත් වරහන ලකුණු දෙකයි පුතේ මේකට එකයි මේකට එකයි දාන්න එකපාර උත්තරේ හරියට ලියලා තියනවා නම් මේ බේදිය නැතුව ඒක කමන්නේ ලකුණු දෙකම දාගන්න ඊළඟට කියනවා a හා b අනු pa සමානයි pb සමානයි හතරෙන් එක වෙන ස්වායත්ත සිද්ධි දෙකක් අපිට දැන් මතක් වෙන්න ඕනේ ස්වායත්තයි කියනකොට සමීකරණය ස්වායත්ත නම් පුතේ ඡේදනයේ සම්භාවිතාවයේ සමානයි සම්භාවිතා දෙකේ ගුණිතය එතකොට පොඩි ගැටලුවක් තියෙනවා පුතේ මේක මම හිතන්නේ ඔයාලා කරලා නැතුව ඇති මම ගන්න හදලා පෙන්නන්නම් ඉස්සෙල්ලා හතරෙන් එක ಗುಣ කිරීම හතරෙන් එක ඩොට් එක ගැන හතරෙන් එක 16 එක පුතේ මේක හදලා නැහැ නේද? කවුරු හරි හදුවද මේක?
हादर दी ने හරි විදිහ හදලා තියෙනවා නම් හරි එනම් හරි විදිහ ලකුණු 2යි කොහොම හරි ගමන් නැහැ 16 වෙන එක තියෙනවා නම් ලකුණු 2ක් දාගන්න ඊප දෙනෙක් හරි හදලා නැතුව ඇති ඒකම මම අහුවේ ඒක ඊළඟට කියනවා සමාන්තර ශ්‍රේණියක මුල් පද දෙක පිළිවෙලින් 4 හා 7 වේල් මුල් පද දෙක 4යි 7යි ඉතින් එහෙනම් මේ වැඩේ හරි ලේසි මෙයාට 3ක් එකතු කළාම නේපුතේ මේ ගන්න එහෙනම් 4 3ක් එකතු කළාම 10 එන්නේ එහෙනම් අපෙන් අහනවා පොදු අන්තර b 7න් 4ක් අඩු කරලා 3 ඊළඟට අහනවා 3 වෙනි පදේ मेन मेहम लक्ष्य A B කියලා ලක්ෂ දෙකක් තියෙනවා 25ක්ම බලලා ඉන්න ඉස්සෙල්ලා A හා B ට සමදුරින් පුතේ කව කටුව දිලා ඇඳලා නම් හරි ලක්ෂ දෙකකට සමදුරින් කියන්නේ පුතේ ලම්බ සමච්ඡේදකයක් වෙන්න ඕන දැන් මෙහෙම ඡාප කපලා යන්නේ නෝ මෙතනින් කියලා ඡාපයක් ගැම්මා මෙතනින් කියලා ගැම්මා පහළ විදියට ඇඳලා ලම්බ සමච්ඡේදකයක් ඇඳලා තියෙනවා ඊළඟට කියන ACB අංශක 90 වෙන පරිදි ආ දැන් මේ රේඛා උඩ තියෙන්නත් ඕනේ අංශක 90 වෙන්නත් ඕනේ තිබිය හැකි ලක්ෂ රූප සටහනේ දක්වන්න උතේ ඔයාලට මතක ඇති අපි ප්‍රමේයක් කතා කරලා 10 ශ්‍රේණියේ තියෙන අවසාන ප්‍රමේය කියලා උතේ අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් කියලා දැන් මෙයා විස්කම්භයක් නම් උතේ මෙන්න මෙහෙම ඇඳුනොත් මේ ඇඳෙන කෝණ හැම එකක්ම ඍජු කෝණ වෙනවා. ඕන දිහයක නැදන්නේ. අර්ධ වෘත්තයකට ඇඳනොත් ඍජු කෝණයක් වෙනවා. මම ওই ලක්ෂණය පාවිච්චි කරනවා පොඩි. දැන් මම ගන්නවා මේ කැපෙන තැන ඉඳන් A-ට හරි B-ට හරි දුර අරගෙන පොඩි අදින වෘත්තයක්. එතකොට මේ වෘත්තයේ මත හරි ඕනම තැනකට මේ ලක්ෂ දෙකේ ඉඳන් යා කළොත් අංශ 90ක් වෙනවා. දැන් මෙයා මත තියෙන්න ඕනේ. එහෙනම් මෙයා මත තියෙන්න ඕනේ කියලා කියන්නේ මෙන්න මේ තැන් දෙක මෙතන. දැන් මේක යා කරන්න ඕනේ නැහැ. මෙතන තමයි C තියෙන්නේ. අනිත් එක මෙතන තියෙන්නේ. මේක මම යා කරලා පෙන්නේ ඔයාලට අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් කියන එක පාවිච්චි කළා කියලා කියන්නේ. මෙතන C. ඉතින් ඔයාලා ලකුණු දෙකක් හම් වෙනවා ලම්බ සමච්ඡේදකයේ ඇඳට 1යි. හරිද? ලම්බ සමච්ඡේදකයේ ඇඳට 1යි. ඊළඟට වෘත්තයේ ඇඳලා මේ C කියලා ලකුණු කරාට ඊළඟ ලකුණු 1 වෘත්තයේ අඳින් නැතුව ඔයාලා ලකුණු කරලා තියනවා නම් මේ දුර කව කටුවට අරන් මෙතනින් ලකුණු කරලා තියනවා නම් ඒත් කමන්නේ දුර හරිනම් ලකුණු දා ගන්න පුළුවන්කම තියෙනවා සමාන්තර ශ්‍රේණි සූත්‍රයට ආදේශ කරන්න ඕනේ නැද්ද අහනවා ආදේශ කරේ නැතත් කමන්නේ නැහැ පුතේ මොකද මේක මේ කෙටි ප්‍රශ්නයක් නේ පුතේ ඒ නිසා හරි කෙටි ප්‍රශ්නයක් නිසා හොඳේ නැත්තම් බෑ ඊළඟට පුතේ B 25 කියනවා 1 8 A දන එක යාට b සමානයි 6න් 5යි වෙන පරිදි a'යි b'යි අගයන් දෙකක් ගන්නලු මම මේක හදන එක විදිහක් ගැන කියන්නම් පුතේ මේ වගේ එකක් ආවොත් මේක සුළු කරන්න
අපි ලේසියෙන් විදිය කරන්නේ දෙවරක් තුන 6යි කියලා දැම්මා. තුන් වරක් එක 3යි. දෙවරක් එක 2යි කියලා ලියන එකනේ කරන්නේ පුතේ පොදු හරයට ගන්න එක. නැත්නම් එක එක වැඩි කරන්න ඕනේ. මෙයා 3ෙන් වැඩි කළා, මෙයා 2ෙන් වැඩි කළා ගන්න ඕනේ. භාග දෙක ගන්න ඔහොම කරහැයි. ඔහොම අරගෙන මම මේක පොදු හරයට ගන්න නේද? මේ දෙන්නයි ගුණිතේ AB. B වරක් එක B. A වරක් එක A. හරි බලන්න. දැන් බලන්නකො වෙනද? AB කියලා අගයන් දෙකක් තියෙනවා පුතේ. ඒ දෙන්න ගුණ කරාම 6ක් වෙන්න ඕනෙලු. එකතු කරාම 5ක් වෙන්න ඕනෙලු. එහෙනම්දී 6ේ සාධක හොයන්න ඕනෙ පුතේ. 6ේ සාධක වෙන්නේ 1 වරක් 6 6යි. 2 වරක් 3 6යි. මේ දෙන්න එකතු කරාම පුතේ 7ක් වෙනවා. මේ දෙන්න එකතු කරාම 5ක් වෙනවා. මෙයා තමයි හරියන්නේ. එකතු කරාම 5ක් වෙන්නනේ ඕනෙ. එහෙනම් එකකට දෙක ගත්තේ අනිත් එකට තුන ගත්තේ කොයිකටද දෙක ගන්න ඕනේ ඒටද බීටද එහෙම ගැටලුවක් නැහැ කොහමද 2යි 3යි තිබ්බනම් හරි පුතේ ලකුණු 2යි නිකම් හිතලා ලියලා තිබ්බනම් ලකුණු දෙකක් හම්බුනේ හරි දැන් ඔයාලා ඔය කෙටි ප්‍රශ්න 25ට ලකුණු 50න් කීයද කියලා දාගන්න B කොටස හැම ප්‍රශ්නයකටම ලකුණු 10 ගානේ ලැබෙනවා මේ. ප්‍රාශ්මික ඉඩමක් විකිණීමෙන් ලද මුදලෙන් 3න් එකක් බිරිඳට ඉතිරියෙන් භාගයක් දෙමාපියන්ට බෙදා දුන්නා. ඉතිරි මුදල තම දරුවන් 3 දෙනා හා තමා අතර සමසේ බෙදාගත්තා. බිරිඳට දුන් පසු ඉතිරි වූ කොටස තුනෙන් එකක් බිරිඳට දෙනවා නේද? පොඩක් ඇත්තකින් මේක ඇඳලා තියාගන්න. තුනෙන් එකක් බිරිඳට දෙ. එතකොට තව තුනෙන් දෙකක් ඉතිරි ඉතින්. එකපාර තුනෙන් දෙක ලිව්වත් කමන්නේ නැහැ මේකේ. නැත්තම් එකෙන් තුනෙන් එකක් අපි අඩු කරනවා සම්පූර්ණ එකෙන්. ඒ තුනෙන් එක අඩු කළාම තුනෙන් දෙක. තුනෙන් දෙක විතරක් තිබ්බත් ඇති. ලකුණු අන්තිමටම දෙන්න. දෙමාපියන්ට දුන් මුදල කොච්චරක් දහනවා ඉතිරියෙන් භාගයක් දෙමාපියන්ට ඉතිරි වෙලා තියෙන තුනෙන් දෙකයි නේද තේ මේකෙන් භාගයක් එක්ක මෙතන ගුණ කිරීම තියෙනවා දෙකට දෙක කැපෙනවා තුනෙන් එක තව තුනෙන් එකක් වෙනවා අපිට දෙමාපියන් ඇත්තරම කැටලා තියෙන්නේ ඉඩමින් විකුණලා පුතේ 3න් එකක් බිරිඳට දීලා තව 3න් එකක් දෙමාපියන්ට දීලා ඕකනේ දැන් කරලා තියෙන්නේ ඊට පස්සේ කියන දරුවෙකුට ලැබුණු මුදල 20000යි දැන් මේ දරුවට ලැබිච්ච විදිය කියනවනේ ඉතිරි වෙලා තියෙන මුදල තම දරුවන් දෙදෙනාම තමා අතර බෙදාගත්තානේ පුතේ ආ දැන් එහෙනම් අපි හොයලා බලන්න ඕනේ බිරිඳටයි දෙමාපියන්ටයි දෙගොල්ලන්ටම ලැබුණු ගාන බිරිඳට 3න් එකක් දුන්නලු දෙමාපියන්ටත් ඇත්තටම 3න් එකක් නිපදේ දැන් දීලා තියෙන මුළු ප්‍රමාණය 3න් දෙකක් දීලා ඇත්තටම ඒගොල්ලන්ට දැන් ඔහුට ඉතිරි කොටස 3න් දෙකක් දුන්නා නම් තවත් 3න් එකක් මෙයාගේ අතේ දැන් තියෙනවා මේ තුනෙන් එක බෙදා ගන්නවා දරුවන් 3 දෙනා තමා අතර. ඒ කියන්නේ පුතේ 4ට බෙදනවා නේද? ළමයි 3 දෙනා එයාටයි 4ට බෙදා ගන්නවා යා. ආ. එහෙමනම් දරුවෙකුට ලැබුණු කොටස වෙන්නේ පුතේ මේ තුනෙන් එක මෙයා 4ෙන් බෙදලා දෙනවා. තුනෙන් එක 4ට බෙදලා දෙනවා. එහෙම නැත්තම් මේක ලිව්වේ හැකි මේකෙන් 4ෙන් එකක්
දෙකටම වෙන්නේ එකම දේ පුතේ තුනෙන් එක බෙදීම හතර කිව්වොත් ඒකට එක කියලා හිතාගෙන බෙදීම ගුණ කිරීම කරලා ඔහොම දාන එකනේ කරා ඒකම තමයි මෙතනත් වෙලා තියෙන්නේ එතකොට කොහොම හරි දැන් ළමේට 12න් එකක් ලැබෙනවා තමයි ගුණ 12න් එකක් ලැබිලා තුනේ එහෙනම් කියනවා දරුවෙකුට ලැබුණු මුදල 20000යි පුතේ එහෙනම් මුදලේ 12න් එකක් කියන්නේ රුපියල් 20000ක් කියලා තමයි මේ ගාණේ අපිට කියන්නේ 12න් එකක් කියන්නේ 20000ක් කියලා කියන්නේ එහෙමනම් මෙයාට ලැබුණු මුළු මුදල 20000යි පුතේ මුදල 12ට බෙදලා එකක් ගත්තොත් මුළු මුදල කියන්නේ මේක 12න් වැඩි කළාම නේද 12 24 140000 ඔන්න යාට ඉඩම විකුණලා ලැබුණු මුළු මුදල 240000 ඊළඟ කියන අපතේ බිරිඳට හා දරුවෙකුට ලැබුණු මුදල අතර අනුපාතයෙන් ඉස්සල බිරිඳට ලැබුණු මුදල හොයමු බිරිඳට ලැබුණු මුදල වෙන්නේ මේ සම්පූර්ණ මුදලේ එහෙමනේ කියන්නේ නේද සම්පූර්ණ මුදලෙන් තුනෙන් එකක් බිරිඳට ඒකෙන් තුනෙන් එකක් තුන්වරක් 8යි 80000 එන අපෙන් අහන බිරිඳට හා දරුවෙකුට ලැබුණු මුදල බිරිඳට 80000ක් ලැබුණා දරුවෙකුට 20000ක් ලැබුණා තර් මේක බෙදුවාම බිඳු ටික බිඳු ටික කැපිලා යනවා හතර අහන එකයි නේ හතර අහන එක දැන් අපි බලමු ලකුණු දෙක මේක ලකුණු එකයි එතකොට මෙතන දෙකයි මෙතන දෙකයි තුනයි ඊළඟට ඔහුට ඉතිරි කොටස හතරයි දරුවෙකුට ලැබුණු කොටස පහයි හයයි හතයි අටයි නවයයි දහයයි මේක මෙතන දෙනවා නේ නිසා හේ මොනද ආහරි මන්ද ප්‍රශ්නය මම කියන්න හදපු එකමයි අහන්න මෙතන දෙන ගාණේ නිකුතේ නේද භාග අනුපාත කරලා හදුවා කියලා කියන්නේ මේ කියන්නේ මෙතන වාලා දාලා ඇති 3න් 1යි 12න් 1යි අන්න හරි එතකොට නෙත්නි අහන ප්‍රශ්නේ හරිය එහෙම හදන්න පුළුවන් දැන් මේ සනු ගහන්නේ මේකේ මේ මුදල හොයා ගන්න නැතුව බිරිඳට 3න් 1ක් ලැබුණායි දරුවෙකුට 12න් එකක් ලැබුණා. හරි පුතේ. මුළු භාගෙ දෙකම මම 12න් වැඩි කරනවා. ඌවන්නේ වැඩි කරා. 12න් වැඩි කරා. එතකොට 3 වරක් 1යි 3 වරක් 4යි. 12ට 12 කරනවා මේක. එහෙම වුණත් ඔයාලට දෙන්න ඕනේ ඒත් ලකුණු දෙක දෙන්නේ නැමෙ මෙතනට දෙන්න ලකුණු නේ. මේක එකයි මේකට. හරි. ඊළඟට
දෙවෙනි ගාන එතකොට මම මේ හරින් අදින්නම්කෝ දරස දානවා අපිට කියන අපද උද්භිද උද්‍යානයේක සකස් කර තිබූ බිම් කඩක රූප සටහනක් පහත දැක්වේ. ඍජු කෝණාංශ කොටසේ තනකොළ වවා ඇති අතර වෘත්ත කොටසවල මල් වවා ඇත. ඍජු කෝණාංශ කොටසේ දිග මීටර 14. පළල දිගින් හරි අඩක් වෙනවා. එහෙනම් 7යි නේද? එහෙනම් අහනවා මූර්ත ඛණ්ඩ කොටස කාර්යය මූර්ත ඛණ්ඩය කියන්නේ මේ මේ කැලක් නේද මේක කාර්යය ආනේ කීයද කියලා. උදේ අරය සෙන්ටිමීටර සෝරි මීටර 7ක් වෙනවද? මෙහෙම එකක් නෑ නේද? අරය මීටර 7යි. එකපාරට යන්න පුළුවන්. මුළු බිම් කඩේ පරිමිතිය. එහෙනම් ඉතින් පරිමිතිය හොයා ගන්න ඕනේ. ඔයාලට මේ වැඩේ පෙවුනොත් හරිම පහසුවෙන් හොයන්න පුළුවන්. මේ බලන්නකො දැන් මෙතන යටවම අර්ධ වෘත්තයක් තියෙනවා. එතකොට දැන් මෙයා 14 නම් ඒකෙන් භාගෙත් 7යි නේ පුතේ. එහෙනම් එතකොට මේක 7යි. දැන් මේ කෑල්ල තියෙනවනේ. ඒ කෑල්ල ගෙනහලා මම අනිත් පැත්ත හරවල මෙතනට තිබ්බොත් මේ කෑල්ල ගෙනහලා මෙතනට තිබ්බොත් මේ කෑලි 4 එක්කව උගලහම පුතේ තනිකර වෘත්තයක් හැදෙනවා. එතකොට මේක මීටර 7යි මේක මීටර 7යි. එතකොට දැන් පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ මේ දිගයි මේකයි 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 එකහුව කරන්න ඕනේ පුතේ. මේවා වෙන වෙනම හොයන්න නැතුව තනිකර වෘත්තයක හෙව්වනම් එකපාර උත්තරේ ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ කොහොම හොයලා තිබ්බත්. මම ගන්නවා මේ 7යි 14යි 7යි. ඒ මේ මේ පොල්ක. මේ වෘත්ත කෑල් ටික එකපාර මම ගන්නවා 2 5 r කියලා. අපි ගෑලි ගෑලි හොයලා ගන්න ගැටලුවක් නැහැ. 7යි 7යි 14යි 28යි නේද? දෙක ගුණ කිරීම 7ෙන් 22 ගුණ කිරීම r කියන්නේ 7යි. 7ට 7 බෙදෙනවා 28යි 44යි. 8යි 4යි 12යි 72යි මීටර 72ක් ඉන්න ඕනේ කොහොම හැදුවා කොහොම හැදුවත් කමන්නේ 72ක් ඇවිල්ලා තියෙනවා එතකොට මල් බවල තියෙන කොටස් කියන්නේ මේ කැරි ටිකනේ පුතේ ඒ ටික එක්ක උගලා මේ වෘත්තයක් හැදෙනවනේ නේ එහෙනම් ඉතින් ඒකේ වෘත්තේ වර්ගඵලය හෙව්වා නම් හරි ලේසි මම එකපාර හොයනවා 5r වර්ගය කියලා දාලා වෘත්තේ වර්ගඵලය 7 න් 22 ගුණ කිරීම අරේ 7යි නේ 7 වර්ගය 154ක් කියලායි වර්ග කැලි කැලි හොයලා එක්කහු කරා තෝක තමයි ඊට පස්සේ කියනවා ඉහත සම්පූර්ණ බිම් කඩේ වර්ගඵලයට සමාන තවත් බිම් කඩක් AB මායිමක් වනසේ සකස් කළ යුතු ඇත එම බිම් කඩේ පළල සොයන්න කියලා කියනවා ඉස්සලා සම්පූර්ණ වර්ගඵලය හොයන්න එපා නේද මුළු වර්ගඵලය වෙන්නේ 14 හතෙන් වැඩි කළාම එන ඍජු කෝණාංශ කෑල්ලයි 154යි එකහු කරන්න ඕනේ. 7 4 28යි. 7 එක 7යි 8යි 9යි. 252යි. වර්ගමි එතකොට පුතේ මේකට සමාන කෑල්ලක්. ඒ කියන්නේ 252ක් වෙන කෑල්ල මෙතනට මෙහෙම එකහු කරන්නයි කියලා කියන්නේ. ඔව්. එහෙනම් මෙයාගේ පළල කීයද කියලා යහන්නේ. පළල හොයන්න පුළුවන් මේකේ දිග තියනවා පුතේ 28. 28 කීයෙන් වැඩි කළාමද 252 එන්නේ කියලා නේ බලන්න ඕනේ. එහෙනම් ඉතින් පළල හොයන්න අපි කරන්න ඕනේ 252 බෙදන්න ඕනේ පුතේ අරගේ දිග වෙන 28 252 දිග වෙන
28න් බෙදුවා නම් හරි. එතකොට ඔයාලට එන්න ඕනේ 9ක් නේ. එන්න ඕනේ 9. तो लकुरु गैन खाता है लोट बितन टेकाई ओने में निवेदनी सुधू की रीम के टाइम का ये क्या नहीं अत्तर में मेर पूर्व तक ऐली वाला हाथली सातरा हुए लगी ना नाम लकुरु दाग रहते हैं तुनाई हातराई पहाई मेर को है आगे नहीं पे हायाई हाथाई हाथाई नामे आई तावे का दागम पहेड़ा है नामे आई मैं कर देखा मेरे दाय ඔය පළවෙනි කොටස පුතේ O level විභාගෙදිත් අපි ඔය තියෙන ඉඩේ තමයි හදන්නේ. රිපේස් කරන්න බෑ. ඒව දෙන්නේ නැහැ නේ කරන්න. ඒ නිසා ඔය ඉඩේ හදලා පුරුදු වෙන්න ඕනි පුතේ. නම ඊළඟ ප්‍රශ්නේ දෙන්නද? තුන්වෙනි ගානේ අපිට කියනවා මේ වෙන් රූප සටහනේ මේ දත්ත ටික ඇතුළත් කරන්න ඉස්ලාම ඡේදනේ දාලා ඉන්න ඡේදනේ කියන්නේ මේ දෙකටම A'යි B'යි පොදු ඒවා තියෙනවානේ දෙක තියෙනවා හය තියෙනවා ඒක මෙතන දාලා ඉන්න. ඊට පස්සේ ඒ වල ඊට අමතරව තියෙනවා 2 4 6 8. ඊළඟට B වල තියෙනවා 2 3 5 6 9. ඊට පස්සේ සර්වත්‍ර කුලකයේ තියෙනවා 1 ඉඳලා 9 වෙනකන් ඉලක්කම්. එතකොට අනුපාත බලමු 1 2 3 4 5 6 हतर एक तुना हातर बाहा हाय हातर है हातर ना बिंदुओं पे तूने A dash छेदने B इलाका में वैसी नोएना से आंध्र उपराने लेकिन इलाका में वैसी नोएना से क्या निकली इलाका में दिखे वाले बैंड ने ताए कर A dash क्या निकले A राव में पीटा दिए नॉनी බීටා අයිති වෙන්න ඕනේ. ඡේදනය කියන්නේ ඒ දෙන්නටම අයිති නේ. A'යි B'යි අයිති වෙන මොකක්ද? ඒ කියන්නේ තුනේ ඉලක්කම පේන්නේ නැතුව යන පාඩ කරන්න එපයි කියලා මේ කියන්නේ. ඉලක්කම් දි කියවන්න බැරි හින්දා එහෙම කියන්නේ. එතන මං තුන්වෙනි කොටස දාලා තිබේ ලකුණු දාන්න. ඊළඟට B කේසිත 6 දක්වා අංක හේතු ධාතු කැටේකුයි කාසියෙකු එකවර උඩ දාලා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන. මෙතන 1 2 3 4 5 6. ඊළඟට මෙතන හෙට්ටේ. මේක ඔක්කොම ලකුණු කරලා දැම්ම නම් හරි.
ඒසුරින් රුපියල් 2100 අගය හා ධාතු කැටේ ඉරට්ටේ ධාතු කැටේ ඉරට්ටේ වෙන්න ඕනේ මේකේ අගය වෙන්න ඕනේ ඒ කියන්නේ මේක හරි මේක හරි මේක හරි ඔය ඩිගනේ මේ උත්තරේ ලියවන එකයි කොහොමද ලකුණු 10 හැම කොටසෙම ලකුණු 2 ගානේ දැම්මම මේ ඊළඟ පුතේ හතරවෙනි ගාන ප්‍රතිලෝම සමානුපාත ගානක් පොඩ්ඩක් කල්පනාවෙන් හදුවාම සොල්දාදුවන් 50 දෙනෙකුට දින 6කට සොල්දාදුවන් 50 දෙනෙකුට දින 6කට ප්‍රමාණවත් ආහාර තියෙනවා. සොල්දාදුවන් ගානයි දින ගාන. එහෙනම් අපි මේවා ලියාගන්න. සොල්දාදුවන් ගානයි දින ගානයි. සොල්දාදුවන් 50කට දින 6කට ප්‍රමාණවත් ආහාර තියෙනවා. නෑ ස්තමේන්තු කරලා තියෙන්නේ. ඉලක්ක ගැන. ඊළඟට කියන දින 2කට පස්සේ තව 30 දෙනෙක් ආවල. දැන් ඊට පස්සේ මේ ආහාර ගත්ත විදිය ගැන කතා කරමු. දින 2කට පස්සේ තමයි ආවල. ඊ කියන්නේ කිව්වද මෙයා මේ 50 දෙනා දවස් දෙකක් ඉඳලාද? හරිද? ඊට පස්සේ දින 2කට පස්සේ තව 30 දෙනෙක් ආවලු 50යි 30යි 80ක් වෙලා දැන් ඒගොල්ලන්ට දින කීයකට ප්‍රමාණවත්ද කියලා දන්නේ නැහැ හරි ඔන්න තියෙන ඒ වැඩික මම ලියාගන්න ඊළඟට අපිට කියනවා දින 2කට පස්සේ ඉතිරි වී ඇති ආහාර මුළු පිරිස සඳහා දින කීයකට ප්‍රමාණවත් වේද ආ දැන් මේ වැඩේ පාවිච්චි වෙන විදියනේ පුතේ මේ යන්නේ මේක තමයි ඇස්තමේන්තු. එතකොට මේ 50 දිනා දවස් දෙකක් හිටියා දවස් 80ක් ආවා දින කීයක් තියනවාද කියලා දන්නේ නැහැ. හරි. එනයිදී අපි මේකට සමීකරණ ලියනවා. පාවිච්චි කරපු මේ ප්‍රමාණය මුළු ප්‍රමාණයට සමාන වෙන්න බෑ. 80 වැඩි කිරීම x ධන 50 වැඩි කිරීම 2 සමාන වෙන්න ඕනේ 50 වැඩි කිරීම 6ට. කොහොම නේද වෙන්න ඕනේ කියලා. එතකොට 80යි x ධන 100 300 300 ඍණ 100 දෙසි දෙකට මාස ඉන්නේද दिन देखा दिन देखा दिन देखा
ඊට පස්සේ අපිට කියනවා පුතේ මෙහෙම තුන්වන දවසට පස්සේ 20 දෙනෙක් කඳවුරෙන් පිට වෙලා ගියාලු එහෙනම් කඳවුරේ ඉතිරිව සිටින පිරිස කොච්චර දහනවා දැන් පුතේ වෙන දේ බලන්න ඊළඟ හරි දැන් මේ x හරිනේ මම මේක මෙතන අයින් කරනවා දැන් පුතේ න්යා ආර වෙලා තියෙන මෙහෙම එක දැන් ඔන්න මෙහෙම ඇස්තමේන්තු වෙලා තියෙන 50 දෙනෙක් හිටියේ දවස් දෙකක් ආහාර ගත්තා 80ක් ආව දැන් 80ක් වුණා එතකොට දැන් ඒකවල එක දවසක් හිටියා එහෙම නෙමෙයි කියන්නේ තුන්වෙනි දිනට පස්සේ 20ක් ගියාලු නම් එක දවසක් හිටියා දැන් 20ක් ගියාලු එහෙනම් 80ෙන් 20ක් ගියාම 60යි නිකුතේ දැන් ඉන්නේ දැන් ඉන්න කට්ටිය ආහාර ගන්න හරි දැන් බලමු දැන් මේ මේ සැරේ වෙනද කියන්නේ ගාණෙන් ගාන්න මේක වෙනස් කරලා ලියා ගන්නවා දැන් කොහොම හරි තුන්වෙනි දිනට පස්සේ 20ක් ගියා නම් ඉතිරිව සිටින පිරිස කොච්චර දාන්නේ? ඒක නිකම්ම නිගහේ නේද? 80 න් 20ක් ගියාම 60. දැන් අපෙන් අහනවා ඉතිරි ආහාර තොග ඉතිරිව සිටින පිරිසට දින කීයකට සෑහෙද? දැන් පුතේ මේගොල්ලෝ ආහාර ගන්න මේ විදිහට නේද? අර මේ ටික මෙයාට සමාන වෙන්න නෙවෙයි. මුලින් ඉඳන් හදන්න නැතුව හදන්නත් පුළුවන්. මම ඉතින් මුලින් ඉඳන් හදන්නම්. 60යි වයි 80 ඒවා එකයි 50 ඒවා දෙකයි මේ දිගේ ගුණිතය 50 ඒවා 6ට සමාන විය යුතුයි 80යි 100යි 200යි එතකොට මෙතේ මේක සුළු කරලා 300න් අඩු කරන්න ඕනේ 180ක්. 220යි. 2ත්ම 60න් මෙදුවාම 2යි. දින දෙකකට ප්‍රමාණවත් වෙනවා. ලකුණු ගැන අපි කතා කළොත් උදේ ඔයාලට දින දෙකමාර හොයාගත්තට පුතේ ඕනෑම විදියකට මේ කැමැති ඕනම සමීකරණයක් ලියලා දින දෙකමාර හොයාගත්තා. මේ 1.5යි මේක හරි ගත්තා එක ලකුණක් දෙන්න. මේක ලකුණු දෙකක් දෙන්න. එකකට දෙකක් දෙනවා. ලකුණු සම් වෙනවනේ එතකොට. 3යි 4යි 5යි මේක 2යි 6යි සුදුසු සුදුසු කියන එකයි 4යි. ලකුණු 7යි. ඊට පස්සේ B කොටස ලකුණු 3ක් දෙනවා. තමන්ගේ වැරදි නම් අඩුපාඩු හදාගන්න. ඊළඟට කියනවා එක්තරා සේවාවක් සඳහා අය කළ වැඩ් බදු ප්‍රමාණය රුපියල් 60යි. වැඩ් බදු ප්‍රතිශතය 112යි. සේවාවේ වටිනාකම කොපමණද? එක එක විදිහට හදන්න පුළුවන්. මම මෙහෙම ගන්න. සේවාවේ වටිනාකමනේ අහන්නේ. සේවාවේ වටිනාකම රුපියල් x කියලා මම හිතාගත්තොත් x කියලා හිතාගත්තොත් මේකෙන් 112ක් නිගන්නේ කොහේ වැට්? ඒකෙන් 112ක් ගන්න. ගත්තාම
ඒ ලැබෙන ප්‍රමාණය රුපියල් 60යි. දැන් මෙතනින් x හොයන්න මම හදන්නේ. ඔයාලට කැමති විදියට හොයලා ගන්න පුළුවන්. 100ට එකක් බලලා හොයන්නත් තිබ්බ. දැන් මෙතනින් x කළොත් 100ෙන් වැඩි කරලා 12 මෙතන නෙවෙයි තුනේ. 60 වැඩි කිරීම 100 බෙදීම 12. රුපියල් 500ක් අවසාන උත්තරේ 1යි 100ෙන් කොහේ හරි තැනක වැඩි කරන්න වෙන්නේ පුතේ ඒකට 1යි 12න් කොහේ හරි තැනක බෙදන්න වෙන්නේ පුතේ ඒකට 1යි ලකුණු 3ක් තියෙනවා ඒකද ඔක්කොම ලකුණු 10 මාතය මධ්‍යස්ථය පරාසය ඔක්කොම අහන හින්දා මේ ටික අපි ආරෝහණ පිළිවෙල ලියාගත්තනම් හොඳ ඉස්සෙල්ල මන් තියෙන ටික මෙතන ගන්නම් 13 11 15 21 15 18 21 අඩුවේ කියන වැඩි එකට මම ලියන්නම් පුතේ 11 12 නැහැ නේද ළඟට 13 14 නැහැ 15 දෙකක් තියෙනවා 18 තියෙනවා 21 තියෙනවා 23 තියෙනවා ආරෝහණ පිළිවෙලටම ලියාගත්තා පුතේ නැත්තම් මේ මධ්‍යස්ථය හොයන්න ගියාම කරදර. හිඳ පළවෙනි එක මාතේ වැඩිම වාර ගන්න මේ වෙලාවදී ඉලක්කම 15. දෙවෙනි එක මධ්‍යස්ථය ආරෝහණ පිළිවෙලට ලියුවාම වැදට එන සංඛ්‍යාව 15. තුන්වෙනි එක පරාසය වැඩිම අගයයි අඩුම අගයයි අතර වෙනස 12. ඊළඟට අපිට කියනවා වගුවේ හිස් තැන් පුරවන්න කියලා. හිස් තැන් ටික විතරක් දැම්මත් ඇදිනේ මම නේද? එතන මේ පළවෙනි හිස් තැන පුරවලා දෙනවා අපිට. 30න් 2 වැඩි කිරීම 360 අංශක 24යි කියලා දෙනවා. එතන ඊළඟ එක පුතේ එහෙනම් ඔක්කොම එකතුව 30යි නේ. 30න් 5 වැඩි කිරීම 360 වෙන්න ඕන. අංශක 60ක් එන්නේ. ඊළඟට 30න් 6 වැඩි කිරීම 360. 72ක් එන්නේ. ඊළඟට 30න් 12 වැඩි කිරීම 360 144ක් එයි. අන්තිම එක 35. 60ක් එයි. වල හරියට ලිව්වා නම් මේ ටිකෙන් කවුලාම ආයිසරයක් 360 එන්න ඕනේ. වට ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ. ඉතින් අපි මෙහෙම ලකුණු දෙන්න. මේවට එක එක දෙන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි වට ප්‍රස්ථාරයෙන්දට අපි ලකුණු 3ක් දෙන්න පුතේ වට ප්‍රස්ථාරේ මට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම වට ප්‍රස්ථාරයන්නේ පුතේ එන්න ඕනේ ඔන්න ඔය විදියට ආවනම් හරි 360 ගාන්න බෙදලා ඇඳ ගන්න පුතේ වට ප්‍රස්ථාරෙට ලකුණු 3ක් දෙන්න ඔක්කොම ලකුණු 10
ද මුළු ලකුණු පොතේ 100ක් කියු පේපර් එකට දැන් ඔයාලා කරන්න ඕනේ 100ෙන් කීයද කියලා ඕකේ පේපර් එකේ මුල දාගත්තා නම් හරි පුතේ මුල දාන්න දැනක් තියන ඔය පේපර් එකේ ඔයාලගේ පේපර් එකේ මෙතනට ගෙනලා දාගත්ත හැකිනේ ඔක්කොම ටික පළවෙනි ප්‍රශ්න 25ට ලකුණු 50න් කීයද ඊට පස්සේ මේ එක එකට ලකුණු කීයද කියලා බලලා මෙතනට මුළු එකතුව දාගන්න හරි ඒ ටික දාගන්න ඊට පස්සේ මම ඔයාලට එවනවා ෆෝම් එකක් මේ දැන් එවනවා ඒකට මට ওই ටික පුරවලා සබ්මිට් කරන්න ඕනේ